ගරුකටයුතු නායක හඳුනන වහන්සේගෙන් අවසර ශ්‍රද්ධාවන්ත පින්වතුනි බිස්මෙන් නුවර ශ්‍රී ලංකාරාමේ විශාල කාලයක ඉඳලා පවත්වාගෙන ආපු දහම් වැඩසටහනේ මේ වන විට සාකච්ඡා කරා සති දෙකකට වරක් මෙම දේශනා මාලාව පවත්වන්න ඒ අනුව අද දවසේත් අපි මුලින් පවත්වාගෙන ආපු ඒ සතිපට්ඨාන ආනිසංස මහා සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කොට වදාළ සතිපට්ඨානේ වඩන ශ්‍රාවකයාට ලැබෙන ආනිසංස ඒ තමයි සාකච්ඡා කරගෙන ආවේ. ඒ ආනිසංසවල ආනිසංස තුනක් ගැන අපි පැහැදිලි කරා. පළවෙනි ආනිසංසය තමයි සත්තාන විසුද්ධියා කියන ගුණය. ඒක කෙටියෙන් නැවත මතක් කරනවා නම් සතිපට්ඨාන භාවනාවක් දියුණු වෙනකොට කලක් පවත්වාගෙන යනකොට ඒ භාවනාව පුහුණු වෙන ශ්‍රාවක ශ්‍රාවිකාවන් පිරිසිදු වීමක් වෙනවා. මේ පිරිසිදු භාවය කියන්නේ අපි වර්තමාන කතාවෙන් අපි දන්න පිරිසිදු භාවයක් නෙවෙයි, ධර්මානුකූලව පිරිසිදු භාවය රඳා පවතින්නේ අකුසලයෙන් තොර වෙන එක. ඒතර අපිරිසිදු වෙන්න හේතුව තමයි අපිට ඇහැට කනට නාසයට දිවට කයට එන අරමුණු වල අකුසල් අරමුණු වැඩි වීම. අභිජ්ජා දෝමනස්ස කියන දෙක වැඩි වීම. දැන් මේ දෙක අඩු වීම තමයි මේ පිරිසිදු වීමේදී සිදුවෙන්නේ. අභිජ්ජා දෝමනස්ස යටපත් කරපු සත්වයෝ පිරිසිදු සත්වයේ වෙනවා. අභිජ්ජා දෝමනස්ස යටපත් කිරීම නෙමෙයි මෙතන කියන්නේ, සත්තාන විසුද්ධිය යටපත් වීමක් වුණොත් නැවත එන්න පුළුවන්. අවිජ්ජා දෝමනස්ස දෙක යටපත් වෙන සත්වයේ තමයි බ්‍රහ්ම ලෝකේ ඉන්නේ. බ්‍රහ්මත්වය ලැබෙන්නේ සමත භාවනාවෙන්. මිනිසෙක් සමත භාවනා කරන්න ඕනේ බ්‍රහ්ම ගුණ ලබා ගන්න. ඒතකොට බ්‍රහ්ම ගුණ ලැබෙන කොටත් වෙන්නේ අවිජ්ජා දෝමනස්ස දෙක අකුසලයේ යටපත් වෙනවා. දැන් සතිපට්ඨානේ වඩනකොට අභිජ්ජා දෝමනස්ස දෙක යටපත් වෙනව නෙවෙයි. කෙනින්ම සමහරේ වැන් පිරිසිදු භාවයෙන් නැවත හටගන්න නැති තත්ත්වෙම සාංශාරිකව හටගන්න නැති තත්ත්වයකටම පත් වෙනවා. දැන් ඒක තමයි සත්තාන විසුද්ධිය කියන ගුණය. දෙවෙනි ගුණය අපි මතක් කරලා දුන්නා, ශෝකය ඉක්මවනවා. ශෝකය කියන්නේ මානසිකව ඇති වෙන දුක. ශෝකය ඇති කරන්න බෑ පංචේන්ද්‍රියට. ඒ කියන්නේ ඇහැ කන නාසය දිව කය කියන පංචේන්ද්‍රිය හරහා නෙමෙයි ශෝක කියන දුක ගියන්නේ, මනෝ ඉන්ද්‍රියයි. හැම වෙලේම මනෝ ඉන්ද්‍රිය වැඩ කරන්නේ පංචේන්ද්‍රිය ලැබෙන අරමුණු, ඒ කියන්නේ පංචේන්ද්‍රියෙන් ඇහෙන් කනින් නාසයෙන් දිවෙන් කයෙන් ලැබෙන අරමුණු ආහාර කරගෙන. එතකොට ශෝකී අරමුණ ඇහෙන් එන්න පුළුවන්. නමුත් ශෝකේ අයිතිය ඇහැට නෙමෙයි. ශෝකී අරමුණ කනට එන්න පුළුවන්. ශෝකේ අයිති කනට නෙමෙයි. ශෝකී අරමුණ දිවට එන්න පුළුවන්. දිවෙන් එන්න පුළුවන්. නමුත් ශෝකේ අයිති මනෝ ඉන්ද්‍රියටයි. ඒ වගේම නාසයට ශෝකී අරමුණ එන්නත් පුළුවන්. නමුත් ශෝකේ අයිති මනෝ ඉන්ද්‍රියටයි. මොකද ශෝක වෙන්නේ මනෝ ඉන්ද්‍රිය හරහා. කයටත් ශෝකය ගේන්න පුළුවන්. නමුත් ශෝකේ අයිති වෙන්නේ මනෝ ඉන්ද්‍රියට. දැන් මේ ශෝකය කියන එක මේ පංච ඉන්ද්‍රියංගෙම ගේන්න පුළුවන් දෙයක්. ඇහෙන් කනෙන් නාසයෙන් දැනෙන දේ, දැන් අපිට උදාහරණයක් ගත්තම තමන්ගේ හිතවතෙක් මරණයට පත් වෙලා. මරණයටපත් වෙලා ගොඩක් කල්. නමුත් වර්තමානයේ ඒ පුජ්‍යලයාගේ ෆොටෝ එකක් දකින්න, පින්තූරයක්. ඒ පින්තූරේ දකින්න උදව් වෙන්නේ මනෝ ඉන්ද්‍රිය නෙමෙයි. ඒ පින්තූරේ දකින්න උදව් වෙන්නේ චක්කු ඉන්ද්‍රියයි. නමුත් ඒ පින්තූරේ දැකපුවාම
මනෝඉන්ද්‍රිය ඒ බින්දුරෙන් ගන්න ධම්ම එහෙන් ඇතිවෙච්ච අරමුණේ ධම්ම ආහාර කරගෙන සෝකේ කියනවා. මේ ඒවා ප්‍රායෝගිකව හැමෝටම හැමදාම තියෙන දේවල්. මේවා අපිට නම් මෙහෙම දෙයක් නැහැ කියන්න පුළුවන් මිනිස්සු නෑ. එහෙම මිනිස්සු බිහි වෙන්නත් බෑ. ඒතර සෝකේ කියන එක මනෝඉන්ද්‍රියේ ප්‍රබලම දුක්ඛ සහගත අරමුණක්. මේ ශෝකය සතිපට්ඨානයේ වැඩිීමේදී ඉක්මවනවා. ඉක්මවනවා කියන්නේ මොකද්ද? ශෝකය නැති වෙනවද නැහැ. ඉක්මවනවා කියන්නේ ශෝක ශෝකී අරමුණ මනෝඉන්ද්‍රියෙන් ගෙනාවට ඊට වැඩිය ප්‍රබල අරමුණකින් ඉක්මවනවා. කායික අරමුණක් ප්‍රබල වෙලා අර ශෝකී අරමුණ අමතක වෙන විදිහට කායික අරමුණ දැඩි වෙනවා. මේක තමයි ප්‍රබල ඉක්මවනවා කියන එකේ ලක්ෂණය. දැන් මේ ආකාරයෙන් දැන් ඒක සරලව ගත්තොත් කාලයක් භවනා කරපු අයට ඔය කයේ ධාතු ස්වરૂප වගේ කයෙන් දැනෙන දේවල් ධාතු වලට ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව හිටියොත් ඇහෙන් හෝ කනෙන් හෝ ශෝකී අරමුණකට යෝග්‍ය වෙන දෙයක් ගෝචර වුණාම අහම්බෙන් වෙනද දන්නේ නැති වෙනද වෙන වෙලාවක නැතුව සාමාන්‍ය අවස්ථාවක දකින්න බැරි වෙන විදිහට අර කයේ විවිධ අරමුණු ධාතු ගුණ වගේව සක්‍රිය වෙනවා. මේ මේක තමයි ඉක්මෝන ස්වરૂපයෙන් ඇති වෙන එකක් ඔය. දැන් එහෙම වෙලා අර මනෝඉන්ද්‍රියට ශෝකී අරමුණ දිගින් දිගට පවත්වාගෙන යන්න ඉඩ දෙන්නේ නැති තත්වයකට කාය ඉන්ද්‍රිය ප්‍රබල වෙනවා. මේක මේ සතිපට්ඨානයේ වඩලා බලාපොරොත්තු තමන්ම අත්දකින්න ඕන දෙයක්. නැතු මේක මට වෙනවද නැද්ද කියලා ප්‍රශ්න අහන්න ඕන එකක් නෙමෙයි. ප්‍රශ්න අහනවා කියන්නේ එහෙම වෙන්නේ නැහැ කියන එක. ඒ කියන්නේ හරියට කරන්නේ නැහැ වෙන ඒවා කරන්නේ ඒක. ඒතර ශෝකයේ ඉක්මවනවා මෙහි. පරිදේවියත් ඉක්මවනවා. වෙනදා දේවල් පරිදේවිය කියන්නේ හැඬීම වැළපීම් වගේ දේවල් වෙනද අඬන්න ඒවට දැන් අඬන්න නැතුව ඉන්න පුළුවන්. ඒ කියන්නේ ශෝකී අරමුණු ඇවිදිලා ඒ ශෝකී අරමුණු ප්‍රබල වෙලා හැඬීම සිද්ධ වෙන්නේ. ඒ හැඬීම වැළපීම ඒ වගේ සිද්ධි වලට නැහැ. හැබැයි හේතුවක් නැතුව හැඬීම වැළපීම වගේ හැඬීම වෙන්න පුළුවන්. මේවා වෙනම දේවල්. එතකොට මේ සතිපට්ඨාන භාවනා වැඩිමෙන් තමන්ට ප්‍රායෝගිකව මේ ಗುಣ දකින්න පුළුවන්. මේවා ලෞකික ಗುಣ මිසක් ලෝකෝත්තර ಗುಣ නෙමෙයි. ශෝකයේ ඉක්මෝන ගතිය ලෞකික ගුණයක්. අපිට දකින්න පුළුවන් මේ. පරිදේවයේ ඉක්මෝන එක ලෞකික ගුණයක්. ඒ වගේම අර පිරිසිදු භාවයට පත්වෙන එක ලෞකික ගුණයක්. එතකොට තව ලෞකික ಗುಣ දෙකක් තියෙනවා. හතරවෙනි ආනිසංසය හා පස්වෙනි ආනිසංසය. දැන් අද දේශනාවට ඇතුළත් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ අද දේශනාවෙන් ඒ සතිපට්ඨානයේ හතරවෙනි ආනිසංසය හා පස්වෙනි ආනිසංසය සම්බන්ධවයි. ඒ ආනිසංස දෙක හඳුන්වලා තියෙන්නේ බුදුහාමුදුරුවෝ දුක්ඛ දෝමනස්ස අත්තංගමාය කියලා. මෙතන ආනිසංස දෙකම අන්තර්ගතයි. දුක අත්තංගමාය වෙනවා සතිපට්ඨානෙ වැඩීමෙන්, දෝමනස්සය අත්තංගමාය වෙනවා. එතකොට මේ ආනිසංස දෙක දුක අත්තංගමාය කියන එකට හඳුන ගන්න නම්, දෝමනස්සය අත්තංගමාය කියන එක හඳුන ගන්න නම් බුදුහාමුදුරු දේශනා කරන ධර්මයේ තුල දුක කියන්නේ මොකද්ද මෙතන? දැන් මීට කලින් කිව්වා ශෝකය, ශෝකයත් දුක. ඒ වගේම පරිදේවයත් දුක. ඒ වගේම දුක්ඛ කියන වචනෙන් දුක කියනවා. මේ දුක්ඛ කියන වචනෙන් කියන දුක ජරා දුක නෙවෙයි, මරණ දුක නෙවෙයි, ශෝක දුක නෙවෙයි, පරිදේව දුක නෙවෙයි, ව්‍යාධි දුක නෙවෙයි, මේ දුක්ඛ දුක කියන එක. මේ දුක්ඛ කියන වචනේ ධර්මයේ පෙන්වුම් කරන්නේ ඇහෙන් එන අරමුණක් ගැන කතාවක් නෙමෙයි. මේ දුක්ඛ කියන වචනය, ඒ කියන්නේ
සමස්තයන් ලෙස සංසාරේම දුකයි කියලා බුද්ධ දේශනාව සංසාර දුක වෙනකොට මේ ඔක්කොම අන්තර්ගතයි. නමුත් දැන් මේ කතා කරන්න යන්නේ දුක්ඛ දෝමනස්ස කියන දෙක. මේ ඒවා ශෝකයට වැඩිය දුක වෙනස් වෙන්නේ කොහොමද? දැන් ශෝකය කියන එක පැහැදිලි කරා. ඒ ශෝකය නෙවෙයි දුක කියන්නේ. දෝමනස්සේ නෙවෙයි දුක කියන්නේ. ජාති දුක නෙවෙයි දුක කියන්නේ මෙතන. මේ දුක කයෙන් එන අරමුණක කායික පීඩාවයි. එතකොට කයෙන් එන අරමුණක තියෙන ස්වરૂප දෙකයි. කයට දැනෙන අරමුණක තියෙන ස්වરૂප දෙකයි. එකක් කයෙන් ඇති වෙන පීඩාව. නැත්නම් කය පෙළීම. අනික තමයි කයෙන් ඇතිවන පිනවීම. එතකොට කයෙන් ඇතිවෙන අරමුණු දෙක තමයි එකක් කය පිනවෙන එක අනික පෙළෙන එක. ඒ පෙළෙන කය පෙළෙනවා කියන ගතිය පීඩාව කියන එක තමයි මෙතන දුක කියන්නේ. කය පිනවීම දුක නෙමෙයි. දැන් බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ අන්ත දෙක කියන්නේත් මේකමයි. කායික අරමුණේ තියෙන ස්වરૂපයක් අන්ත දෙක. කාමසුකල්ලිකානුයෝගිය අත්තකිල මතානුයෝගිය ඔය දෙක ගණන් ගන්නේ කය පිනවීමයි කය පෙලීමයි. දැන් මේ දුක කියන්නේ කය පෙලීමයි. දැන් මේකෙන් තොර මිනිසෙක් නැහැ. ඒ කියන්නේ මේ කායික දුක තේරෙන්නේ නැති මිනිසෙක් ඉන්න බෑ. දැන් අපි සාමාන්‍ය ජීවිතයේ කතා කරනකොට ඔළුව රිදෙනවා, බෙල්ල රිදෙනවා, කොන්ද රිදෙනවා, කකුල රිදෙනවා, දත් රිදෙනවා මේ කියන ඔක්කොම ඒවා. මේ ශාරීරියේ මේ දෙතිස් කුණපවල යම් කිසි පිළීමක් තියද ඒකට කියනවා දුක කියලා. මෙතන දුක කියන්නේ ඒකයි. දෝමනස්සය කියන්නේ එහෙම එකක් නෙමෙයි. කායික පිළීමක් කරා එන එකක් නෙමෙයි. කායික පිළීමක් වෙන්න ඕනේ දෝමනස්සය හටගන්න. දෝමනස්සය දුක කියන එක දැන් කායික පිළීමක් ඇහෙන් හටගන්නත් බෑ. ඇහෙන් එන අරමුණෙන් හටගන්නෙත් නෑ. කායික බැලීම කණෙන් එන අරමුණෙන් හටගන්නෙත් නෑ. කායික බැලීම දිවෙන් එන අරමුණෙන් හටගන්නෙත් නෑ. කායික බැලීම නාසයෙන් එන අරමුණෙන් හටගන්නෙත් නෑ. හැබැයි ඇහෙන් එන අරමුණට දෝමනස්සය හටගන්න පුළුවන්. කණෙන් එන අරමුණෙන් දෝමනස්සය හටගන්න පුළුවන්. ඒ වගේ දැන් ඉන්ද්‍රිය හයෙම චක්කු සෝත ගාන ජීවහා කාය මන කියන ඕන මේකින් දෝමනස්සය හට ගන්න පුළුවන්. දැන් දෝමනස්සය කියන එකට චෛතසික දුක කියලා ධර්මයේ කියනවා. දැන් චෛතසික දුක කියන්නේ දෝමනස්සය. දැන් දෝමනස්සය හට ගන්නකොට දැන් ධනිස්ස රිදෙනවා කියනකොට නම් කකුල නමාගෙන ඉන්නකොට ධනිස්ස රිදෙනවා. ඒක දුක. මෙතන මේ දුක කියන එකයි. දැන් තමන්ගේ අකමැති තමන් අකමැති තමන් අප්‍රිය කරන තමන් හෙලා දකින මිනිස්සෙක් ඇහැට පේනවා. එතකොට කය පෙලීමක් නැහැ හිතෙන්දි. තමන්ගේ ශාරීරිය පෙලෙන්නේ නැහැ හිතෙන්දි. පිනවෙන්නේත් නැහැ. ඒ අරමුණ එතකොට අර තමන් අකමැති අරමුණ ගේ පෙන්නන්නේ අරමුණ ගේන්නේ ඇහි. එන්නේ අරමුණ හරහා ඇති වෙන දුකක් තියෙනවා. තමන් අකමැති දෙයක් දකිනකොට ඇති වෙන දුකක් තියෙනවා. ඒ දුක දෝමනස්සය. ඒ වගේම තමන් අකමැති තමන් ප්‍රිය කරන්නේ නැති තමන්ට රුචි නැති සද්දයක් ඇහෙනකොට ඇති වෙන දුකක් තියෙනවා. ඒකත් දෝමනස්සයයි. තමන් ප්‍රිය කරන්නේ නැති තමන් අකමැති තමන් රුචි කරන්නේ නැති ගන්ධයක් එනකොට ඇති වෙන ස්වરૂපයක් දෝමනස්සයයි. තමන් අකමැති රසයක් දැනෙනකොට ඇති වෙන දුක දෝමනස්සයයි. ඒ වගේම කායික පෙළීමක් නැති වුණාට දැන් තමන් අකමැති කෙනෙක් අතින් ඇල්ලුවොත් එතන එන්නේ කය පෙළීමක් විදිහටත් නෙවෙයි කය පිනවීමක් විදිහටත් නෙවෙයි තමන්ගේ මතවාදී අකමැත්තින් ඇතිවෙච්ච දුක.
දුක දෝමනස්සය. එහෙනම් කයට කායික අරමුණිනුත් ගේන්න පුළුවන් දෝමනස්සය. දැන් තේරෙන්නේ නැති මානසික මොනෝhari තමන් අකමැති දේ මතක් වෙනවා. දැන් ඒ අකමැති දේ මතක් වීම අනුව දෝමනස්සය එන්න පුළුවන්. එහෙනම් දෝමනස්සය කියන එක වර්තමාන දුක. ඒ වර්තමාන දුක ගේන්න පුළුවන් ඇහැට අරමුණු වීම තුලත් ගේන්න පුළුවන්. කනෙන් අරමුණු වීම තුලත් ගේන්න පුළුවන්. නාසයෙන් අරමුණු ගැනීම තුලත් ගේන්න පුළුවන්. ඒ වගේම දිවෙන්, කයෙන්, මනසෙන්. හැබැයි දුක කියන එක කායික අරමුණෙන් හැර අනික් ඉන්ද්‍රියන් වලින් ගේන්න බෑ. දැන් එහෙනම් මේ වෙනකොට පැහැදිලි ඇති දුක්ක දෝමනස්ස දෙකේ වෙනස. දුක කියන්නේ කායික පිළීම. දෝමනස්ස කියන්නේ චෛතසික වෙලීම කියලා ගන්න මෙතෙන්දී අනික් ඉන්ද්‍රියන් වල අකමැති අරමුණු අනික් ඉන්ද්‍රිය හයේම ඉන්ද්‍රියන් හයේම අකමැති අරමුණු වෙනකොට තමන්ට දැනෙන ස්වરૂපය තමයි දෝමනස්ස ස්වરૂපය. දැන් මේ සතිපට්ඨානෙ වැඩිීමේදී සිදුවෙන ආනිසංශය නැත්නම් වාසිය මොකක්ද? දුක අත්තංගමාය වෙනවා. දෝමනස්සයත් අත්තංගමාය වෙනවා. දැන් බලන්න මෙතන විශේෂ වචනයක් දීලා තියෙනවා අත්තංගමාය. දැන් සතිපට්ඨානෙ වැඩිීමේදී එන ශෝකය මානසිකෝ එන ශෝකයට මොකද වෙන්නේ? සමතික්කමාය වෙනවා. සමතික්කමාය කියන්නේ ඉක්මෝනවා. ඉක්මෝන ගතියකට යනවා. අත්තංග මාය කියන්නේ ඉක්මෝනුවා නෙවෙයි. මේ ඉක්මවන්න බෑ. දුක. කායික දුක ඉක්මවන්න බෑ. දැන් බඩගිනි දැනෙනකොට ඇතිවෙන කායික වේදනාව කයේ දැවිල්ල රහතන් වහන්සේටත් එකයි සාමාන්‍ය මිනිස්සයටත් එකයි. පිපාසය දැනනකොට ඇතිවෙන කායික පෙළීම රහතන් වහන්සේටත් එකයි සාමාන්‍ය මිනිස්සයටත් එකයි. ඒක දුක. ඒක ඉක්මවන්න බෑ. පංචස්කන්ධයක් නැත්නම් මේ ශාරීරියේ දෙතිස් කුණ වලින් හැදිච්ච ශාරීරියක තියෙන ආවේනික ලක්ෂණයක් ඒක. ඒක දැන් භාවනා දියුණු වෙලා මාර්ගඵල ලැබුවා කියලා මේව වෙනස් වෙන්න බෑ කාටවත්. දුක කියන එක වෙනස් වෙන්න බෑ. කායික පෙළීම කියන එක තමන් පෙළිය කය පෙළීමක්මයි. අපහසුතාවයක්මයි. ඒක සෝවාන් වෙච්ච කෙනාට මෙහෙම වෙනවා, සකදාගාමි වෙච්ච කෙනාට ඒක අඩු වෙනවා, ඒ වගේම අනාගාමි වෙච්ච කෙනාට ඒක අඩු තවත් අඩු වෙනවා, රහත් වෙච්ච කෙනාට ඇත්තෙම නෑ, එහෙම එකක් නෑ මේ. දෝමනස්සේ නම් ඊට වැඩිය වෙනස්කම් තියෙනවා. දුකේ වෙනසක් නෑ, කායික බැලීම් වල වෙනසක් නෑ. මේවා ඉගෙනගෙන තියෙන්න ඕනේ. නැත්තම් බොරු කරන්න යනවා තමනු. පෙරක් අය කියනවා මට දැන් කයේ එහෙම දුක් වේදනා දැනෙන්නේ නැහැ කියලා භාවනා කරලා. ඒක වෙන්න බෑ. ඒක වෙන්න බෑ. මොකද හේතුව දැන් බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ සතිපට්ඨානේ ආනිසංසය විදිහට කායික පිළීම නැතුව යනවා නෙමෙයි. ඒ කායික පිළීම අත්තංගමයි. දෝමනස්සයත් අත්තංගමාය වෙනවා. එහෙනම් අත්තංගමාය වෙනවා කියන එක අත්තංගමාය කියන වචනේ අර්ථය අපි ඉගෙන ගන්න ඕනේ. මොන වගේ දෙයක්ද මේ පැහැදිලි කරන්නේ? අත්තංගමාය කියන්නේ මගේ මමත්වයෙන් බැහැර වෙන. මගේ නෙවෙයි වෙනවා කියන අර්ථය. ඒකට මමත්වයේ තුලින් ගන්න නැතුව යනවා. නැතු කායික පෙළීම නැති වෙනව නෙමෙයි. කායික පෙළීම මට කියලා ගන්න නැතු යනවා. මේක කරන්න පුළුවන්ලු සතිපට්ඨානයේ ආනිසංසයක් විදිහට. ඒක සතිපට්ඨානයේ වැඩිම තුල සිදුවෙන දෙයක්. කායික පෙළීම නැති වෙන්නේ නැහැ. එමනම් දැන් අපි හිතමු කවුරු හරි කෙනෙක් දැන් ධනීශ්වරී දෙනවා හැමදාම. එයා සතිපට්ඨානෙ දියුණු කිරීම තුළ ධනිස රිදීම නවතින්න බෑ. හැබැයි එයාට කාලයක් ගියාම කියන්න පුළුවන් දැන් ඔය හුඟක් අය කියනවා මම ඉස්සර මෙහෙම අමාරු තිබුණා දැන් නෑ. මොකද හේතුව සක්මන් භාවනාව කරාට පස්සේ නෑ.
පුරුදු වෙනකොට නෑ. ඇත්තට මේ ඒ කියන දෙතිස් ගුණ වල ඒ වේදනා ස්වરૂපය දුක්ඛ වේදනා ස්වરૂපය නැති වෙලාදී. නැති වෙලා නෙමෙයි. එතන තියෙන ලක්ෂණය තියෙනවා නම් සතිපට්ඨාන ආනිසංසය තමයි එතන වැඩ කරන්නේ. මොකද්ද මේ එයා නෑ කියන එකේ තේරුම? ඒ වේදනාව අත්තංගමයි වෙලා මගේ නෙවෙයි වෙලා. එහෙමනම් මේ කායිකව ඇතිවෙන සියලු පෙළීම් වල අපිට තියෙනවා සාමාන්‍ය ජීවිතයේදී සතිපට්ඨානයක් පුහුණු කරන්නේ නැති විට ඇතිවෙන ගුණයයි සතිපට්ඨානයක් පුහුණු කිරීමේදී ආනිසංසයක් විදිහට ලැබෙන ගුණය අතර පරතරය. මේ වෙනස මේ පරතරය බුදුහාමුදුරුවෝ දේශනා කරන මේ විදිහට. මේක හැබැයි රහතන් වහන්සේට දේශනා කරන්නේ. එතකොට රහතන් වහන්සේ උපමා කරලා එතකොට අනිකුත් ශ්‍රාවක ශ්‍රාවකයන්ට සතිපට්ඨානය වැඩි වීම මේවා 100%ක් නැති වුණත් යම් කිසි මට්ටමකට ස්වල්ප මට්ටමකට දසම ගානකට හෝ තේරුම් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. රහතන් වහන්සේ ගැන බුදුහාමුදුරුවෝ පෙන්නනවා. දැන් මෙන්න මේ වගේ මේ කායික දුක කියන එක කායික පෙනීම. දැන් සාමාන්‍ය සංසාරගත සත්වයේ දැන් කයට දැනෙන වේදනාවක් නැත්නම් පීඩාවක් ඒක හැම වෙලෙම වැඩි කරගන්නවා. ඒ වැඩි කරගන්න ස්වરૂපිය ගැන බුදුහාමුදුරු දෙන උපමාව තමයි දැන් අපි කවුරුත් දන්නවා මොනවා හරි ආයුධයකින් අපේ ශරීරයේ හිල්ලුනොත් අධික දුක් වේදනාවක් දැනෙනවා. ඒක කායික පීඩාවක්. ඒතර පිහියෙන් හිල්ලුනත් එකයි උලකින් හිල්ලුනත් එකයි වෙඩි තිබ්බත් එකයි මොනවෙන් හරි මේ ශරීරයේ මේ දෙතිස් කුණප කොටස හිල්වීම තුළ සිදුරු වීම තුළ ඇතිවෙනවා කායික වේදනාව. එදා බුදුහාමුදුරන් කාලේ තිබුණ අවියාවිද දිහා බලපුවම වටිනා තියුණු ආයුධයක් තමයි ඊතලේ. හීයෙන් විදීමෙන් තමයි හුඟක් යුද්ධවලදී මිනිස්සු මරන්නේ සත්තු මරන්නේ. එතකොට ප්‍රබලම ආයුධය ඊතලයා. ඊතලේ. දැන් මෙන්න මේ ඊතලයේ සම්බන්ධ කරලා බුදුහාමුදුරුවෝ මේ සාමාන්‍ය මිනිස්යාගේ සාමාන්‍ය සත්වයන්ගේ ආ රහතන් වහන්සේගේ දුක් වේදනාව සම්බන්ධව ඉඟි දෙකක් දෙනවා. මේ ඒක තමයි දැන් අපි හිතනවා සාමාන්‍යයෙන් කාට හරි ඊතලයක් විදපු ඊතලයක් කකුලක වැදුනොත් බුදුහාමුදුරුවෝ උපමාව මේ කියන්නේ කකුලක වැදුනොත් කකුල තුවාල වෙනවා. හැබැයි ඒ කකුල තුවාල වෙන්නේ ඒ ඊතලයේ කකුල පසාරු කරගෙන ගිය නිසා වෙයි. සාමාන්‍ය සංසාරගත සත්වයා කරන්නේ ඒ ඊතලයේම නැවත ගලෝලා අර තුවාල වෙච්ච තැන කකුලේ තුවාල වෙච්ච තැනට නැවත තමන් විසින් ඇන ගන්නවා කියලා. එතකොට වේදනා ස්වરૂප දෙකක් තියෙනවා. එකක් තමයි ස්වභාවිකවම අර කකුලේ ඊතලයේ වැඩිච්චි මොහොතේ ඇතිවෙන පීඩාව. ඊළඟට ඒ ඊතලයේම මේ මිනිස්සයා නම් මිනිස්සයා ගලෝ ගලා නැවත ඒ තුවාලේ ඇනිච්චි දැනට ඇන ගන්නවා. මේ ඇනගන්නේ වතාව වැඩි කරගන්නත් පුළුවන්. එතකොට දැන් සාමාන්‍ය සංසාරගත සත්වයෝ ශාරීරික වේදනා සියල්ලගේම ස්වરૂපය බුදුහාමුදුරු පෙන්නනවා අර දෙවෙනි අවස්ථාව වගේ කියලා. ඒ කියන්නේ දැන් ඊතලයේ වැදුනට පස්සේ තමන්ම ඊතලයේ ගලවලා නැවත ඇන ගන්න. එතකොට ඊට වැඩිය අධික වේදනාවක් එනවා. එතකොට එන්නේ ඒක වෙන්නේ නැහැ දුක අත්තංගමාය වෙනවා. අර ඇනිච්චි වෙලාවේ ඇති වෙන වේදනාව විතරයි. මේක තේරෙන්නේ නැතුව ඇති. ප්‍රායෝගිකව මේ බුදුහාමුදුරු දේශනා කරනදී මේ බණ අහන හැමෝම හැමදාම කරනවා.
කරන්නේ මොකද්ද? අර දෙවෙනි අවස්ථාව. දෙවෙනි අවස්ථාව කිව්වේ කායික පීඩාවක් අපිට ඇති වුණාම ඒ පීඩාව දෙගුණ කරගන්නවා, තුන්ගුණී කරගන්නවා, නැවත නැවත බොරුවට ඇති කරගන්නවා. මේ අත්තංගමාය නොවිච්චේ කායික පීඩාවයි. ඒක වෙන්නේ කොහොමද? දැන් නිකන් හිතන්න පාරේ යනකොට කකුල ගලක වදිනවා. කකුල ගලක වදිනවා. එතකොට කකුල ගලක වැදුනාම ඒ වැදීම හින්ද එක්ක තුවාල වෙනවා නැත්නම් තැලෙනවා. ඒකෙන් අපිට කායික පීඩාවක් ඇති වෙනවා. දැන් එතෙන්දී මොහොතේ ඇති වෙන්නේ. ඒ මොහොතේ ඇති වුණාට නැවත නැවත ඒ වේදනාව තියෙන්න පුළුවන්. නමුත් මොහොතෙන් මොහොතේ කාඩු වෙනවා. අපි කරගන්නේ මොකද්ද? අපි කරගන්නේ අර වේදනාව පවත්ව ගන්නව නැවත අර ඊතලිය තුවාලේ යන ගන්නවා වගේ අර වේදනාව ඉදිරියට ගෙනියන්න මනෝමය නේ දිට්ටි හදන. ඒව කොහොමද හදන්නේ? දැන් බැලක් අය හිතනවා දැන් ඔය මේව දිහා බැලුවම පාරට ගල් දාලා අහවල තමයි මේව කරලා තියෙන්නේ. දැන් එන්නේ එහෙම තමන්ට අර ඇති වෙච්ච පීඩාවට හේතු වෙන අයට ඒක පටවන්න අපි කටයුතු කරනවා. මෙන්න මේ අනික් අයට හෝ තව පුජ්‍යලයකට හෝ ස්වභාව ධර්මයට හෝ අඩු ගාන කර්මයට, මගේ කර්මය තමයි මේ කකුල බිමෙන්නේ. එතන කර්මයට පැටවුවා මොකද වෙන්නේ? අර බුදුහාමුදුරුවෝ පෙන්වන උපමාවට අපි අනුගත වෙනවා. ඒ කියන්නේ ඊතලයක් වැදුනා කකුලේ, ඒක ගලවලා ආයෙ ගහගත්තා. දැන් බලන්න සමන්ට ඔය ලැබිලා තියෙන ඔය කයේ තියෙන ඔක්කොම රුදාවල් ටිකට ඔය ඕක නොකරන කෙනෙක් හොයාගන්න පුළුවන්. මිනිස්සෙක් ඉන්නවද ඕක නොකරන කෙනෙක්? දැන් ඔළුවේ කැක්කුමයි. ඔළුවේ කැක්කුම කියන එක එතනින් අත්තංගමාය වෙන්නේ නැහැ කාටවත්. ඒ කියන්නේ එතනින් ඒක කායික පීඩාවක්. අභ්‍යන්තර තෙරවීමකින් හෝ බාහිර තෙරවීමකින් වෙන්න පුළුවන් ඒක ඇති උනේ. එතනින් නවතින්න බෑ මිනිස්සුන්ට. මේකට බොරු හේතු හදනවා. බොරු හේතු ගොඩාක් හදනවා. මේ ඔළුවේ කැක්කුම හැදුනේ විනි බාපු හින්දා. වැස්සට දෙමුණි හින්දා. අවුව වැඩි හින්දා. තෙල් දාන්න බැරි බැරුණු හින්දා. මෙහෙම හිත හිතාර වේදනාව පවත්ව ගන්නවා. නැත්නම් අනුන්ට පටවන්න යනවා. මෙන්න මේක විතරයි නැති වෙන්නේ. අනුන්ට පැටවීම හෝ තමන් පවත්ව ගන්න ඒ වේදනාව පවත්ව ගන්න විවිධ හේතු සාධක හොයන එක නැති වෙච්ච තැන ඉතුරු වෙන්නේ සතිපට්ඨාන ආනිසංසයයි. මොකද්ද? දුක අත්තංගමයි. කායික දුක අත්තංගමයි. මගේ නෙවෙයි. අනුන්ට පටවන්නේ ඇයි අපේ වේදනාව? කායික වේදනාව. අනුන්ට පටවන්නේ කය මගේ කරගෙන. ධනිස්ස මගේ නම් ධනිස්ස හැදෙන වේදනාව මගේ වෙනවා මයි. එතකොට අත්තංගමය වෙන්නේ නැහැ කියන. එතන ධනිස්ස මගේ නෙවෙයි කියන ස්වරූපයේ භාවනාවකින් දියුණු වෙනවා නම් ආන්න එතන ධනිස්සේ ඇති වෙන වේදනාව ඒ මොහොතේ ඇති වෙන වේදනාවක් පමණයි. තමන්ට අනුන්ට පටවන්න හෝ වෙන හේතු දාන්න විදිහක් නැහැ. මේ ಗುಣ ලබා ගන්න නම් අර කයෙන් දැනෙන ධාතු ಗುಣ වලට ඇලීම් ගැටීම් නැතුව ඉන්න පුරුදු වෙන්න කියන්නේ ඒකයි. කයෙන් දැනෙන ධාතු ಗುಣ වලට ගැටීම් කියන්නේ ඔය තමන් අනුන්ට පටවන්න හදන එකමයි. ඉතින් කාලයක් භාවනා කරලා කාලයක් ගිහින් අර විදිහට ඇලින් ගැටින් අඩුවෙන්න අර තමන්ගේ ශාරීරික දැනෙන වේදනා ස්වરૂප අත්තංගමය ගුණය වැඩි වෙනවා. වැඩි කරගන්න පුළුවන්කම ලැබෙනවා. මේ විදිහට තමයි ඒ ඵල කියන්නේ හතරවෙනි ආනිසංසය ලැබෙන්නේ.
නමුත් කාටවත් ශාරීරික දුක නැති වුණා කියන්නේ ඒ කියන්නේ කාටවත් මෙන්න මේවා අඩු වෙනවද කියලා බලන්න සතිපට්ඨාන වැඩුවට දැන් අපිට අපි දන්නේ ලොකුම දුක ලොකුම පීඩාව තමයි බඩගින්න හාපිපාසය සාපිපාසාව දැන් සතිපට්ඨානේ වැඩුවා කියලා බඩගින්න නැති මිනිස්සු බිහි වෙනවද බඩගින්න ඒ කියන්නේ කන්න නැතුව ඉන්න පුළුවන් මිනිස්සු බිහි වෙනවද සතිපට්ඨානේ වැඩුවාම නැහැ නොකා ඉන්නකොට උඟක් වෙලාවක් ඉන්නකොට දහහක් කමාරක් ඉන්නකොට වරුවක් කමාරක් ඉන්නකොට බඩගින්න දැනෙන්නේ නැද්ද දැනෙනවා හැබැයි බඩ වෙනද වගේ නෙමෙයි බඩගින්න වෙනදා බඩගින්න දැනෙනකොට ඒක අත්ංග මාය වෙන්නේ නැහැ කායික දුක අත්ංග මාය වෙන්නේ නැහැ ඒක නැවත නැවත අනුන්ට පටවලවා හේතු හොයනවා ඒකෙන් දුක වැඩි වෙනවා දැන් සතිපට්ඨානෙ වඩනකොට අර ශරීරයෙන් දැනෙන සාගින්නෙන් දැනෙන පිපාසාවෙන් දැනෙන දුක තියෙනවා ඒක අත්ංග මාය වෙනවා වෙනදට වැඩි එතකොට බඩගිනි ඉවසන්න පුළුවන් බඩගින්න දැනෙන්නේ නැතුව යනවා කියන එකේ තේරුම ඕකයි නමුත් නොකා ඉන්න පුළුවන් කමක් ලැබෙනවා නෙමෙයි ඒක රහතන් වහන්සේට මේක ඉහළින්ම තියෙනවා ඒ දැනෙන වේදනාව මොහොතින් ඒක අත්ංග මාය වෙනවා මගේ නෙමෙයි කියන එක ගන්න පුළුවන් හැකියාව තියෙනවා ඉබේ එනවා ගන්න පුළුවන් හැකියාව කියන බලෙන් ගන්නව නෙවෙයි ඉබේ වෙන ධර්මතාවයක් ඒ උඩ රහතන් වහන්සේට වේදනාවක් ඉවසීමේ හැකියාව වැඩි වෙනවා එතකොට දැන් ඔය භාවනා කරන අයට කයින් දැනෙන අර ධාතු ගුණ වලට ගැටීම් ඇති වෙන්නේ මෙහෙම අමාරුයි කොන්දේ අමාරුයි ඕම් කියලා ඇති වෙන්නේ මොනවද ඒ ඇති වෙන්නේ අර කියන අර ඊතලෙන් නැවත එන ගන්නවා වගේ පරණ පුරුද්දම මේ භාවනාවට සිදු කිරීම. නමුත් කාලයක් තිස්සේ නැවත නැවත මේක පුහුණු වෙනකොට අර ධාතු ගුණ වලට ඇලින් ගැටින් අඩු වෙලා ඔය දුක කියන එක අත්ංග මාය ගුණයට තමයි කවදා හරි ලං වෙන්නේ. ටික ටික ලං වෙන්නේ. එකපාරට නැතුව මේක සෙනිකෝ වෙලා එදා ඉඳලා මේකම නැහැ කියන එක නෙමෙයි. එක එක කායික ස්වરૂප එක එක ආකාරයෙන් කලින් කලට මේ ගුණයට එනවා. ඉතින් ඒ ආකාරයේ තමයි ඔය දුක අත්ංග මාය කියන ගුණය. තේරුම් ගන්න බලන්න. තේරුම් ගන්න ධර්මයේ ඉගෙනගෙන තේරුම් ගන්න නෙවෙයි යෝනේ. පුහුණුවෙන් මේ සාර්ථකද මේ කියන ඒවා වෙනවද? දැන් කාට හරි දෙන්න පුළුවන් මට උනාද කියලා තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැත්නම් මේක වෙලා නැහැ. ඒක ඉගෙන ගන්න යන්න බෑ මේක. ඉගෙන ගන්න ඕනේ පුහුණුවයි. පුහුණුව වැඩි කරනකොට මේ ಗುಣ ඉස්සරට වැඩිය කායිකව ලැබෙන වේදනා නැති වෙනවා නෙමෙයි. වේදනාව ගණන් ගන්න නැතුව ඉන්න පුළුවන් කියලා වැඩි වෙනවාද? ආන්න ඒක තමයි ඔය දුක අත්ංග මාය වෙනවා කියන ಗುಣය. දෝමනස්ස අත්ංග මාය වෙනවා කියන්නේ දෝමනස්සේ නැති වෙනවා නෙමෙයි. දැන් තමන් අකමැති රූපය පුද්ගලයෙක් වෙන්න පුළුවන් වස්තුවක් වෙන්න පුළුවන් දකින්නකොට ඇතිවන දුක්ඛ ස්වરૂපයේ පීඩා ස්වરૂපයේ තමයි දෝමනස්සය ඒක කායික දෙයක් නෙමෙයි ඇහැහරහත් වෙන්න පුළුවන් මේක කනහරහත් වෙන්න පුළුවන් නාසයහරහත් වෙන්න පුළුවන් දිවහරහත් වෙන්න පුළුවන් එතකොට ඕනම පුද්ගලයෙකුට මෙහෙම අරමුණු රාශියක් තියෙනවා දැන් මිනිස්සෙකුනෝ මේ මිනිස්සු දෙන්නෙක් ගත්තොත් මේ තමන් අකමැති අරමුණු දෙආකාරයි එතකොට මේ තමන් අකමැති අරමුණු එනකොට ඇතිවන දෝමනස ස්වરૂපය ඒ දෝමනස ස්වરૂපය යාට නැති වෙනවා නෙවෙයි සතිපට්ඨාණයෙන් වෙන්නේ දෝමනස්සේ මොකද්ද කියලා හඳුනගන්න අකමැති ඉස්සෙල්ලම මුලින්ම දැනෙන්නේ මට මෙහෙම දැන් ඇහැට පේන අරමුණ හින්දා මන් ළඟ නොසන්සුන් භාවයක් ඇති වෙලා තියෙනවා නේද කියලා තේරෙන ගතියක් තියෙනවා. තව තව භාවනා කරන්න පුහුණු වෙන්න කාලයක් යනකොට ඒ එහෙම එනවා කියලා තේරෙන්නේ නැහැ. දෝමනස්සය දිගින් දිගට පවතින්නේ නැහැ. ඒ මොහොතේ ඇති වෙලා ඒ මොහොතේ නැති වෙලා යනවා. එතකොට දෝමනස්ස ස්වરૂපයක් අපිට එහෙම වෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. සාමාන්‍ය ජීවිතයේදී දෝමනස්ස අරමුණ
මීට විනාඩි 10කට ඉස්සෙල්ලාව නම් වර්තමානයේ ඒ අරමුණ මතක් වුණාම නැවත දුක එනවා. දෝමනස්සේ වැඩි වෙනවා. දෝමනස්සේ දෙගුණ වෙනවා. සතිපට්ඨානෙ වඩනකොට වර්තමානයේ දෝමනස් අරමුණ එනවා. ඊට පස්සේ අනාගතයේදී ඒකේ බලපෑම් නැතුව තත්ත්වයට ඒ දෝමනස්සේ එතනම සංසිඳෙනවා. එතකොට ඒ වර්තමානයේ මේ දෝමනස්සේ සංසිඳෙන ගතියට කියනවා අත්තංගමාය. දුකටත් වෙන්නේ ඒක තමයි. ඉතින් මේවා තමන් විසින් මැනගන්න ඕනේ. තමන්ගේ ජීවිත කතාවේ තමන් එදිනෙදා කරන කටයුතු වලදී මනින්න පුළුවන් ආනිසංස මේ. මොකද අකමැති අරමුණු ඕන තරම් තියෙනවා. කාර්යාලයක වෙන්න පුළුවන්, ගෙදරක වෙන්න පුළුවන්, ඇඳුම් පැළඳුම් වල වෙන්න පුළුවන්, වෙන වස්තුන් වල වෙන්න පුළුවන්. නෑදෑ හිත මිත්‍රය වෙන්න පුළුවන් ඒ හැම තැනම. මේ අකමැති අරමුණු වලට මේ මං කියන ගුණේ ඒ මොහොතේ අකමැත්ත ඇති වෙනවා. දිගින් දිගට මේක පැලවෙන ගතියක්, පල් වෙන ගතියක්, නැවත නැවත සම්පප්පලාපාදී දේවල් වලට භාවිතා කරන ගතියක්, විසුනා වාචා පරුසා වාචා වලට භාවිතා කරන ගතියක් නැත්නම් ඒ කියන්නේ මොකද්ද? මේ සතිපට්ඨාන ආනිසංසය. දෝමනස්සේ අත්තංගමාය වෙනවා. දෝමනස්සේ අත්තංගමාය වෙනවා කියන්නේ දෝමනස්සේ නැති වෙනවා කියන එක නෙමෙයි. මේ දෝමනස්ස කිව්වම බුදුහාමුදුරුවන්ගේ මූලික කමඨහන නැවත මතක් කරගන්නත් ඕනේ. මොකද්ද මූලික කමඨහන? දැන් අපි මුලින් ඉඳලා පැහැදිලි කරා සතිපට්ඨාන හතරේදී කායනුපස්සනාව වෙන්න පුළුවන්, වේදනානුපස්සනාව වෙන්න පුළුවන්, චිත්තානුපස්සනාව වෙන්න පුළුවන්, ධම්මානුපස්සනාව වෙන්න පුළුවන්. මේ අනුපස්සන හතරේදී බුදුහාමුදුරෝ දෝමනස්ස කියන වචනයක් භාවිතා කරනවා. පැහැදිලි කරනකොට කායේ කායනුපස්සී විහෙරති, ආතාපි සම්පජානෝ සතිමා විනීය ලෝකේ අභිජ්ජා දෝමනස්සං. එහෙනම් කය කයානුව බලමින් වාසය කරන්න මොන වගේ ගුණ ආනිසංසයක් ගුණයක් ලැබෙන කන්ද ඒ කයෙන් දැනෙන අරමුණේ අභිජ්ජා දෝමනස්ස නැති වෙනකම්. තර් දෝමනස්සේ නැති වෙනවා කියන්නේ අත්තංගමායි මගේ නොවේ වෙනකම්. ඉතින් මේක දිගින් දිගටම දැන් ඔය ගුණය ගන්න ඕනේ. සාමාන්‍යයෙන් දැන් ආනාපාන සති භාවනාව කරන්න ගියත් ඒකෙදිත් වෙන්න ඕනි මේකයි. හුඟක් අයට වෙන්නේ නම් ඒක නෙමෙයි ආනාපානයේ නොදෙනී යෑමයි. දැන් කායේ කායානුපස්සී විහෙරති, ආතාපි සම්පජානෝ සතිමා විනීය ලෝකේ අභිජ්ජා දෝමනස්සං. එහෙනම් දැන් ආස්වාස ආරමුණේ ස්පර්ශේත් අභිජ්ජා හෝ දෝමනස්ස නැති වෙන්න ඕනේ. නැතුව ආස්වාසේ පාස්වාසේ නැති වෙලා හරියන්නේ නැහැ මේ සතිපට්ඨානේ. දැන් වාග්ගායගේ භාවනාවේදී අවසාන ඵලය කියලා හිතාගන්නේ මොකද? ආස්වාස පාස්වාසේ තේරෙන්නේ නැති එක. මේ ආස්වාස පාස්වාසේ තේරෙන්නේ නැති එක නෙමෙයි, ආස්වාස අරමුණේ හෝ පාස්වාස අරමුණේ අභිජ්ජා දෝමනස්ස යටපත් වෙනකම් කමටහනේ ඉන්න ඕනේ. ඒ කමටහනේ එහෙම පවත්වගෙන යන්න ඕනේ. එතකොටයි සතිපට්ඨානේ වැඩි. ඒකෙන් තමයි ඒ ගුණ ලැබෙන්නේ. දැන් සක්මන් භාවනාවේදිත් එහෙමයි. දැන් කකුල බිම වදිනකොට අවධානය තියෙනවා. ඊට වම් කකුල තියෙනවා, දකුණු කකුල තියෙනවා. අතන ආස්වාසේ පාස්වාසේ වගේම තමයි මෙතන. වම් කකුල ආස්වාසේට සමපාත වෙනවා, ඒ වගේම පාස්වාසේට දකුණු කකුල ගන්න පුළුවන්. නැතු මේ කකුල් දෙක ආස්වාස පාස්වාස කියන කතාව නෙමෙයි මම මේ කියන්නේ. මේ කමටහන් වල ඒක ඒකාකාර ස්වරූපයක් තියෙන්නේ. තම තමන්ට ඕන ඕන දේවල් කරා කියලා ප්‍රතිපත්තානේ වැඩෙන්නේ නැහැ මේක. දැන් ඉස්සෙල්ලම ආධුනිකයේ සක්මන් භාවනාව කරගෙන යනකොට ඒ සක්මන් භාවනාවේදී මුලින්ම කකුල බිම තබනවා. තියෙනකොට අවධානය තියන්න උත්සාහ ගන්න. මේ උත්සාහ ගන්න ගියාම එයාට වර්ධින පාරවල් අනන්තයි අප්‍රමාණයි. ඒ කියන්නේ වර්ධින තැන් එක්ක කකුල බිම වදින්නකොට අවධානය නැහැ. එන අවධානය තියෙන්නේ වදින්න පෙර, වැදුනට පස්සේ වෙන දේවල් මතක් වෙනවා. ඔය වගේ නොයෙක් දේවල් මුලදී. ඒ හැම තැනදීම එයාට වෙන්නේ මොකද්ද? එයාට එයාගේ කල්පනාවල සංකල්පනාවල තියෙන්නේ එතකොට
මේ විදිහට මේ අරමුණු ගැන තමන් අකමැති වෙනවා. හරියට සතිය පවත්වන්න බැරි වුණා වෙලාවට කලාවට බැරි වුණා කියන කොට මේ ඉන්නේ මොකද්ද? දෝමනස්සේ. නමුත් එහෙම දෝමනස්සේ ඇවිදිනුත් තව තවත් මේ භාවනාව කරනකොට මොකද වෙන්නේ? ඒ භාවනාව තව තවත් බහුලීකත වෙනකොට නැවත නැවත කරනකොට ඒ දෝමනස්ස ස්වરૂපය එන්න එන්න අඩු වෙන. මේ අඩු කරගෙන ගිහිල්ලා ඊට පස්සේ ඒ දෝමනස්සේ අහක් වෙලා අභිජ්ජා ස්වરૂපත් අර කායික අරමුණෙන් නැත්නම් කකුල බිම වදින අරමුණෙන් නැති වෙලා දෝමනස්ස ස්වરૂපත් නැති වෙලා ගියාට පස්සේ තමයි අර කයෙන් ධාතු ගුණ ප්‍රකට වෙනවා නම් වින්දු. ඊට පස්සේ දෝමනස්සේ උපදවන්න පුළුවන් අර ධාතු ගුණයට ගැටීමෙන්. එතකොට ධාතු ගුණ වලට ගැටීමෙන් ඒ දෝමනස්සේ උපදවනකොට එයාට ඒකෙන් හානි වෙනවා. දැන් ඉවෙන්නේ මොකද්ද ඊගාවට? දැන් ඒකත් කාලයක් තිස්සේ ධාතු ගුණ වල ලෙඩ කියලා බය වෙන්නේ නැතුව බෙහෙත් කරන්න යන්නේ නැතුව කාලයක් තිස්සේ ගණන් ගන්න නැතුව භාවනා කරනකොට අර ධාතු ගුණයට ගැටෙන එකක් නැතුව යනවා. ඒ කියන්නේ දෝමනස්සේ අහක්. ආන්න එහෙම ගිහිල්ලා කයෙන් දැනෙන අරමුණු හුඟාකේ වටීට පස්සේ අර තමන්ට දෝමනස්ස ස්වરૂපයක් ආවට පවත්ින් නැති එකක් බවට හැරෙනවා. අන්න දෝමනස්සය වර්තමානයේ ඇවිදින්ලා අනාගතයට පවතින් නැති තැන තියෙන්නේ අත්තංගමාය ගුණයයි. ඒ විදිහට තමයි තේරුම් ගන්න ඕනේ. ඒ විදිහට තමයි මේ භාවනාවේ ආනිසංස ලබා දෙන්නේ. දැන් එතකොට ආනිසංස අපි දැන් පැහැදිලි කරා පහ. මේ පහ ගත්තොත් සත්තාන විසුද්ධියා කියන සත්‍ය පිරිසිදු වෙනවා. පිරිසිදු වෙනවා කියන්නේ අකුසලයෙන් අහක් වෙනවා. අකුසලයේ අඩු වෙනවා. වෙන විදිහකට කියනවා නම් අකුසල් මුල් දෙකෙන් හදන අභිජ්ජා දෝමනස්ස සංකල්පනා අඩු වෙනවා. එහෙනම් අභිජ්ජා දෝමනස්ස සංකල්පනා අඩු වෙනවා නම් එයා ඒ පුජ්‍යලයාගේ වැඩියෙන් තියෙන්න ඕනේ සංකල්පනා නැතුව සිත පහළ වෙන්නේ. ඒ සංකල්පනාවල තියෙන්නේ අනබිජ්ජා අව්‍යාපාදයි. අනබිජ්ජා අව්‍යාපාද සංකල්පනා වැඩි වෙනවා. එහෙනම් සතිපට්ඨානී ආනිසංසයක් විදියට ඒ සත්තානං විසුද්ධියා කියන ගුණයයි. ඊට පස්සේ තව භාවනා කරනකොට වෙනද ශෝක වෙන තැන්වලදී ඒ ශෝකය ගලාගෙන යන්නේ නැතුව ශෝකී ආරමුණ ආපුවාම ඉක්මනින් ඉවත් වෙන වැඩි වෙලා පවතින් නැති ගුණය එනවා. ශෝකයේ ඉක්මෝන ගුණයට එනවා ඒක. ඒ වගේම ඉස්සර හඬපු තැන් වැලපිච්චි තැන් අඩු වෙනවා. හැබැයි මේ සතිපට්ඨානේ භාවනා කරනකොට මතක තියාගන්න කාලයක් යනකොට එක එක අවස්ථාවලදී මෙන්න මෙහෙම සංසිද්ධි වෙන්න පුළුවන්. මේක මේ කියන ආනිසංස වලට දුකකට සම්බන්ධ දෙයක් නෙමෙයි. මේක විපාක ස්වરૂපයක්. ඉස්සර හඬපු නැති තැන්වලදී හඬන ගතියක් එන්න පුළුවන්. ඒ කියන්නේ ඒක තමන්ට හිතා ගන්නවත් බෑ. දැන් ඒව තාවකාලික. ඒව වැඩි කල් පවතින්නේ. ඒව ගණන් ගන්න නැතුව භාවනා කරන්න. ඒ කියන්නේ කඳුළු ගලන ගති වගේ ඒවා වැඩි වෙනවා. හේතුවක් නැහැ. ඒ වගේ වෙනම අමුතු දුකකුත් නැහැ. එහෙම දුකක් නැතුව අර විදිහට කඳුළු ගලන ගතිය වැඩි වෙනවා. මේක මේ ආනිසංසිත රූපයක් නෙමෙයි. ඒක භාවනාවේ තියෙන එක එක අවස්ථාවලදී ඒ භාවනාවේ ස්වરૂප දෙකක්. දැන් මෙතන ශෝකයේ පරිදේවය හඬන ගතිය වෙනදා හඬන අරමුණු වලදී හඬන් නැතිවීම තමයි ආනිසංසය. මේ විදිහට තේරුම් ගන්න ඒ දෙක තියෙනවා. ඒ වගේම දැන් පැහැදිලි කරපු දුක දෝමනස්ස. දුක කියන්නේ කායික දුක. දුක අත්තංගමාය වෙනවා. ඒ කියන්නේ දුක නැති වෙනව නෙමෙයි මේ. කායික පීඩාව නැති වෙනව නැති වෙන්නේ නැහැ කාටවත් සතිපට්ඨානෙ වැඩුවා කියලා. සතිපට්ඨානෙ වැඩුවා වෙන්නේ කායික පීඩාව තමන් ගණන් ගන්න නැතුව ඉන්න පුළුවන් මට්ටමකට ඒ මොහොතේට පමණක් සීමා වෙන්න සැකසීමක් සිදු වෙනවා. ඒක තමයි සතිපට්ඨානේ ආනිසංසය. ඒ වගේම දෝමනස්සය කියන එක හැම අරමුණකම අහයෙන් එන අරමුණේ තියෙන්න හැදෙන්න පුළුවන්, කණෙන් එන අරමුණෙත් හැදෙන්න පුළුවන් දෝමනස්සය.
දිවෙන් එන අරමුණෙත් ඇදෙන්න පුළුවන්. ඒ සෑම අරමුණකම දෝමනස්ස ස්වરૂපයේ ආත්තංගමාය වෙනවා. ඒ කියන්නේ දෝමනස්සේ හට ගන්න නැතුව යනවා නෙමෙයි. අර උදාහරණයක් විදිහට තමන්ගේ හතුරෙක් වගේ අකමැති කෙනෙක් දැක්කම යම්කිසි වෙනසක් මනසේ වෙනවා. දෝමනස්සය කට ගන්නවා. හැබැයි ඒක වෙනදා වගේ දිගට පවතින්නේ. නැවත නැවත ඒක ඒ අරමුණම එන්නේ. මෙන්න මේකට කියනවා අත්තංගමය. එතකොට ඕවා මේ කියපු ආනිසංස පහ ලෞකිකයි. මේ ලෞකික ආනිසංස පහ තමන්ට සතිපට්ඨානය වැඩීම තුළ තියෙනවද නැද්ද කියලා කාගෙන්වත් අහලා වැඩකුත් නැහැ. තමන්ටම තේරුම් ගන්න පුළුවන් දැන් ධර්ම කරුණු දන්නවා. හැබැයි හයවෙනි ආනිසංසයයි හත්වෙනි ආනිසංසයයි ලෞකික ආනිසංස නෙමෙයි. දැන් හයවෙනි ආනිසංසය බුදුහාමුදුරු දේශනා කරන්නේ ඥායස්ස අධිගමාය. අධිගම ඥාන ලැබීම සතිපට්ඨානයේ වැඩීමෙන්ම ලැබෙන ක්‍රමයක්. මේවා මේ අධිගම ඥාන ලැබෙන ඒකායන ක්‍රමයේ සතිපට්ඨානයේ වැඩීම. අධිගම ඥාන කියන්නේ සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් කියන ඥාන. ඒ වගේම රහත් ඵලය කියන එක තමයි සත් අධිගම ඥාන ලැබීම කියන එක හයවෙනි ආනිසංසය. හත්වෙනි ආනිසංසය දේශනා කරන්නේ නිබ්බානත් සත්‍ය කිරියයි. ඒ කියන්නේ පින්වම් පාන්න පුළුවන් මට්ටමකට පත්වීම, රහතන් වහන්සේ කෙනෙක් බවට හැරීම, රහතන් වහන්සේ කෙනෙක් බවට පත්වෙන ඒකායන ක්‍රමය සතිපට්ඨානයේ වැඩීමයි. ඒ නිබ්බානත් සත්‍ය කිරියයි කියන්නේ ඒකයි. එතකොට අධිගම ඥාන ලැබෙන එකයි නිවන සාක්ෂාත් කරගන්නවා කියන එකයි රහතන් වහන්සේ බවට පත් වෙනවා කියන එකයි ඒ ආනිසංස දෙක ගත්තොත් ඒක ලෝකෝත්තරයි. මේ දෙක ශ්‍රාවකයාට තීන්දු කරන්න බෑ. දැන් මම මුලින් කිව්වේ ආනිසංස තමන්ට තේරුම් ගන්න පුළුවන්. මේ දෙක මට මේ දැන් මම මෙච්චර කාල අවුරුදු තුන හතරක් දැන් ඔය ප්‍රශ්නවලදී හිම කියන්නේ හාමුදුරනේ මම දැන් අවුරුදු හතරක් තිස්සේ වහන්සේගේ උපදෙස් ඇතුව කමටන් භාවනා කරනවා එහෙමනේ කතා කරන්නේ. මේ අවුරුදු හතරක් නෙමෙයි අවුරුදු 100ක් භාවනා කරා මොකද්ද සත්‍ය කියලා නම් කාටවත් හිතා ගන්න බෑ. අධිගම ඥාන ගැන හිතන්න බෑ. ඒ මේක එහෙම එකක් නෙමෙයි ලෞකිකත්වයේ නෙමෙයි ලෝකෝත්තරයි. ලෝකෝත්තර ඥාන ගැන ලෝකෝත්තර මානසික ස්වરૂපය ගැන තමන්ට විග්‍රහ කරගන්නත් බෑ. බුදුහාමුදුරුවෝ තමයි මෙයා මෙන්න මේ වගේ සත්‍යයක ඉන්නේ කියලා තීන්දු දීලා තියෙන්නේ. ඒක නිසාවෙන් අපිට මේ ආනිසංස දෙක හතෙන් හයවෙනි ආනිසංසයයි හත්වෙනි ආනිසංසයයි ගැන පැහැදිලි කරලා කරුණු ධර්ම කරුණු පැහැදිලි කරාට අපිට මේ සාමාන්‍ය තේරුම් ගන්න පුළුවන් ඒවා නෙවෙයි. දැන් මේ පින්වතුනුත් අහලා තියෙන දැන් සෝවාන් වෙනවා කියන්නේ මොකද්ද? අහලා තියෙන ධර්ම ගන්නව දස සංයෝජන වලින් සක්කාය දිට්ඨිය විචිකිච්ඡාව සීලබ්බත පරාමාස කියන සංයෝජන තුන හක් වෙනවා. ඉතින් මගේ හක් වුණාද නැද්ද කියලා කාටවත් තීන්දුව කරන්න බෑ. ඒ වගේම මේ පින්වතුන් අහලා තියෙනවා සෝවාන් වෙනවා කියන්නේ මොකද්ද? නැවත සතර පායේ උප්පත්තිය ලබන්නේ නැහැ. මම එහෙම වෙලාද කියලා තීන්දුව කරන්න ගිහිල්ලා ප්‍රතිපට්ඨානේ වැඩලා තීන්දුව කරගන්න බෑ තමන්ට. වෙන කාටවත් තීන්දුවක් දෙන්නත් යන එක භයානක දෙයක්. ඒක නිසාවෙන් අපිට මේ ආනිසංසවලදී හයවෙනි ආනිසංසයයි හත්වෙනි ආනිසංසයයි ගැන වැඩි විස්තර කතා කිරීම ඇත්තටම යෝග්‍ය නැහැ. මොකද සති කරන භාවනාව සාර්ථකද නැද්ද කියලා මැනගන්න මුලින් පෙන්නන ලෞකික ආනිසංස පහ හොඳටම ප්‍රමාණවත්. ඒක නිසාවෙන් සතිපට්ඨාන ආනිසංස පැහැදිලි කරන දේශනා එක එකවත් අපි වැඩිදුරට මේ හයවෙනි ආනිසංසයයි හත්වෙනි ආනිසංසයයි පැහැදිලි කරලත් නැහැ, පැහැදිලි කරන්න උත්සාහ ගන්නෙත් නැහැ. නමුත් මුල් ආනිසංස ටික දැනුත් පැහැදිලි කරා. මේ පින්වතුන්ට කරගෙන යන භාවනා තුළින් ඒවා තමන්ගේ ජීවිතයට එකතු වෙනවද නැද්ද කියලා හඳුනගන්න තෝරා බේරා ගන්න හැකියාව තමන් පුහුණුවෙන් ලබා ගන්නවා.
නැතුව මන් ළඟ ඒක තියද නැද්ද කියලා අපින් අහල වැඩකුත් නෑ. පුහුණුවේ දැනගන්න පුළුවන් වෙන්න ඕනේ තමන්ට ඉස්සරට වැඩිය ශෝකේ ආඩුද? ඉස්සරට වැඩිය පරිදේවේ ආඩුද? ඉස්සරට වැඩිය කායික දුකේ අත්තංග මාය ගුණේ තියද? ඉස්සරට වැඩිය දෝමනස්ස ස්වරූප වල එක එක්කෙනා දැක්කම තරහ යන ගති එකපාරට ඇති වෙන ඊරිසියා ක්‍රෝධ තියෙනවද අඩු වෙලාද? ඒවා තමයි දෝමනස්ස වල ස්වරූප. ඉතින් මේවා තමන්ගේ ජීවිතේ එක්ක තමන්ගේ චර්යාව එක්ක තමන්ගේ පැවතුම් එක්ක තමන්ම මැනගන්න උත්සාහ ගන්න. ඉතින් ඒක තමයි සතිපට්ඨානයේ ආනිසංස වලදී පැහැදිලි කරන්න වෙන්නේ. මම හිතන්නේ දැන් අපිට සතිපට්ඨානයේ ආනිසංස පිළිබඳව ප්‍රමාණවත් වෙන පැහැදිලි කිරීම ඊළඟට අපිට දේශනා පවත්වන්න වෙන්නේ ඊගාව දැන් සතියක් අර සතියක් පවත්වන්නේ. එතකොට ඊගාව දේශනාවකදී මේ සතිපට්ඨානම් භාවනාවට සම්බන්ධ වෙන වෙනත් තමන් කරගෙන යන භාවනාවට උදව් වෙන කුමන හෝ ධර්මකාරණයක් එක පෙළකට නැති වුණත් සම්බන්ධ කරගෙන ඉදිරි දේශනා පවත්වන්න අපි උත්සාහ ගන්නවා. ඉතින් අද දවසේ කාලයේ තිබුණත් මේ දේශනාව මේ විදිහට සතිපට්ඨාන ආනිසංස පැහැදිලි කිරීම අවසාන වන නිසාවෙන් අද දේශනාව අවසාන කරන්න බලාපොරොත්තු වෙනවා. වෙනදා වගේම මොන හරි ගැටලුවක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න. ඒ ගැටලුවත් ඉතින් තමන්ට ප්‍රායෝගික ගැටලු වීම තමයි වැදගත් වෙන්නේ. හැමදාම අපි මතක් කරනවා ඒක. ඉතින් ඒකට අවස්ථාව දැන් තියෙනවා. වෙනදා වගේම මයික් ඔන් කරලා තියෙන ගැටලුවක් ඉදිරිපත් කරන්න අපි ඒක ධර්ම සාකච්ඡාවක් වශයෙන් අනික් අයටත් උදව් වෙන්න සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි, එහෙනම් හැම දිනාටම තෙරුවන් සරණයි.